අද අම්මල තාත්තල හිතන මොකද්ද? දරුව මේ අධ්‍යාපනය නිදහස් කරගන්න නම් නගර ඉස්කෝලේකට යවන්න ඕන. දෙයියත් කණ්ඩේ යවන්න හදන්නේ කොහටද වැඩිපුර? කොයි ඉස්කෝලේද? ගමේ ඉස්කෝලේ වෙනුවට තල්ලු කරන්න හදන්නේ? නගර ඉස්කෝලේකට. ඒකට අම්මලා කල්පනා කරර මොකද්ද? මේ ගමේ ඉස්කෝලෙන් දරුවට ඇති පළක් වෙන්නේ නැහැ. නගර ඉස්කෝලේකට තල්ලු කරගන්න ඕන. හැබැයි කී දෙනාට තල්ලු කරගන්න පුළුවන් වෙන්නේ? විශාල ප්‍රමාණයක් අපව ගමේ ඉස්කෝලේ. ගුරුවරයෙ නැති ඉස්කෝලේ, පහසුකම් නැති ඉස්කෝලේ, අලුත් දැනුම ගලාගෙන නැති ඉස්කෝලේ, අලුත් තාක්ෂණය ගලාගෙන නැති ඉස්කෝලේක් තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ ඉස්කෝලේ දරුවා අලුත් ලෝකෙට දොරට විවෘත වෙන්නේ නැහැ. තාත්තා මේෂන් වැඩ කරා නම් දරුවත් මේෂන් වැඩ. තාත්තා කුඹුරු කෙටුවා නම් දරුවත් කුඹුරු වැඩ. තාත්තත් වඩු වැඩ කරා නම් දරුවත් වඩු වැඩ. තාත්තත් වැලිකොඩ දැම්ම නම් දරුවත් වැලිකොඩ දානවා. ඒ වියසෙන් අපේ දරුවෝ නිදහස් කරගන්න නම් තියෙන පාර පළවෙනි පාර තමයි ඒ විශ්වයෙන් නිදහස් කරගන්න තියෙන්නේ අධ්‍යාපනය. ඉතින් සෑම ගමද නගරේද කොළඹද පිටිසරද කියලා ભેදකින් තොරව හැම දරුවෙකුටම සාධාරණ අධ්‍යාපනය ලබා දීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්න. එහෙම තමයි මේ ගම් වෙනස් වෙන්නේ. එහෙම නැතුව මේ ගම වෙනස් වෙන්නේ නැහැ. අලුත් දැනුම සහිත තරුණ පරම්පරාව හැදෙන්න ඕන ගම්මැතුලේ. ලෝකේ දියුණු තාක්ෂණය ගමට ගලාගෙන එන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ අලුත් රස්සාවලට යන්න ඕන. අලුත් රස්සා විතරක් නෙවෙයි. ඒගොල්ලෝ සුළුවා මධ්‍යපරණ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕන. මේ උදේ 7ට වැඩට ගිහිල්ලා 5ට ගෙදරට මේ රූටින් ජොබ් එකම හරියන්නේ නැහැ. යා කොහමද ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නේ? තවත් දරුවෝ 4-5 දිනක් එක පොඩි කර්මාන්තයක් පටන් ගන්න. පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි මේ දෙයියත් කණ්ඩේ ඉන්න අයට විතරක් ව්‍යාපාර කරලා වැඩක් තියෙනවද? මේ දෙයියත් කණ්ඩේ ඉන්න අයට විතරක් නේද බිස්නස් කරලා වැඩක් නැහැ. දෙයක් නිෂ්පාදනය කරලා වැඩක් නැහැ. ඒක මෙතනින් එළියට ගෙනියන්න ඕන. සමහර විට ලෝකෙටත් ගෙනියන්න ඕන. එහෙම ගෙනියන්න මොකද වෙන්න ඕන? නව තාක්ෂණය එකතු කරන්න ඕන. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධානම කාර්යකට අපිට සලකලා තියෙන්නේ. සුළුවා මධ්‍යපරමණ ව්‍යවසායකයන් හදන්න. ලක්ෂ ගණන් හදන්න ඕන.